මේනෝනේ කතා කරන්න විදිහ මොනවාද කරන්නේ මම පොලිසියට කතා කරනවා ඉතින් කතා කරනවා පොලිසියට කතා කරනවා ඩෙෆ්නි ඊදවගේ ඇතුළට එක්කන් යන්නකෝ ඉස්සෙල්ලා සංසුන් වෙලායි මුනේද මම මේක බලා ගන්නම් මම යතික කතා කරන්න මගේ තරහ උස ගන්න එපා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මං කතා කරන්නම් කියලා කිව්වනේ ඊදව එක්කන් යන්නකෝ ගේ ඇතුළට රණ්ඩු වෙන්න උවමනාවක් නැහනේ ඉදර අපි යමු ඇතුළට මං නීතිකරුක මිනිහෙක් උඩ එක ගැන සතුරු වෙනවා නැත්තම් තමයි ඉවරයි හරිද මං ඉවර නෑ ඉවර වෙන්න දෙන්නෙත් නෑ ඇයි මං පොලිසියට කතා නොකර ඉන්නේ සබල් පාරක් ගන්නද දඟලන්නේ හරි හරි සංසුන් වෙන්නකෝ අනේ හරි ඇතුළට යන්නකෝ තමුසේ මොන හයියකටද මගේ අසල්වැසියට ගහන්න ආවෙ ආපහු මෙහෙම දෙයක් කළොත් මං තමුසේ වාතාරින් නැතෙන්නත් ආපහු කියලා කියන්නේ මොකද්ද මේ වෙලාවේ මෙලවල දැම්මනම් හරිනේ ඒයි කන්න වගේ මගේ මූණ දිහා බලාගෙන ඉන්නේ යනවා යන්න මෙහෙන් පැටියෝ මට ඔහොම කතා කරන්න එපා හැටි විතර කතා කරන්න ඈ මට එකට අයිතියක් තියෙනවා ඩෙෆ්නි මේකප් එච්චර හොඳ දවසක් වෙන්න නැතුව ඇති මෙයාට ඒකයි ඒකට කමක් නැහැ අපි මේක අමතක කරලා දාමුකෝ එහෙම හොඳයි නේද හරි හරි මේ අම්මේ මට පේන විදිහට ඉස්සර වගේ නෙමෙයි ඔයාගේ හිත උණු වෙනවා වගේ මොනවද තවත් බලාගෙන ඉන්නේ මෙයා වාස් කරන්නකෝ එහෙම කරන්න බෑ කියලා මං කිව්වනේ යාවුස් දෙකටම අපිත් එක වැඩ කරાવી ඒත් එයා ආපහු මෙහෙම දේවල් කරන එකක් නැහැ එයාට තේරෙන්නේ නැති මං හිතන්නේ නේද ඔව් එහෙම වෙන්නේ නැහැ අම්මේ යෝ මෙහෙම කරන්න මෙයා අපේ කවුරුවත් නෙමෙයි නේ අපිව බලාගත්ත කෙනාගේ හස්බන්ඩ් එච්චරයි අස් කරලා ආන්නකෝ බෑ බෑ යාවුස් ෆයින් කරන්න මට බෑ එච්චරයි දැන් ඒත් හරි එහෙනම් ඔයාට ඕනි දෙයක් කරගන්න හැබැයි ඔයාමට පැටියෝ කියාගෙන ඉන්න එපා වදකද එයා හරියට මං වගේමයි දෙහිනේ මට පිස්සු හැදේ යන් යන් කෙදරයා නටන්නව මෙතන විකාර ඔයා දන්නේ නැති මොන හරි දෙයක් තියෙනවා නම් අහන්න මං කියලා දෙන්නම්. හරි. ඔන්න අපි ලෑස්ති. බලන්නකෝ මෙයා දිහා. ඔයාලා මේ කොහෙද රෙස්ටෝරන්ට් එකකට යන්නද? මේ අහන්න. ඔයාලට ළමයි දෙන්නෙක් ඉන්නවා අනිත් එක සල්ලි කියලාත් ලොකුවට නෑනේ මොකටද මේ බොරු වැඩ වතුර ටිකක් රත් කරගෙන පැස්ට ටිකක් හදාන් කන්නකෝ අපි යන්නේ ක්ලාසිකල් මියුසික් කන්සර්ට් එකකට ආ ඕකත් ගිහින් අහන්න තරම්ම දෙයක්ද හ්ම් එනර්මන් මැඩම් මෙහෙම කියන්නේ අපි දෙන්නම ඒකට කැමතිනේ මට පේන්නේ මේකට හරියන මෙයාට සෑහෙන නැවෙන්න වෙයි වගේ. ඒකත්. ඔව්. හරි පැටියෝ රැවෙනකන් ඇහැරලා ඉන්න එපා. හරි ෆෙරද මඩ. ඔයාලත් දැන් යන්නකෝ. හරි අපි එහෙනම් ගිහින් එන්න. ගිහින් විනෝද වෙලා ඉන්නකෝ. ක්ලාසිකල් මියුසික්. විකාර. හොඳයි අපිට දැන් අපේ පාඩම් වැඩ පටන් ගන්න පුළුවන් මොන පාඩම් වැඩද අපි පොඩ්ඩක් අනාථ නිවාසේ නීති රීති ගැන කතා කරමුකෝ මට පේන විදිහට ඔයා ගොඩාක් නරක් වෙලා ඕනාවටත් වඩා තමුන් ගැන විශ්වාසයෙන් ඉන්නවා කියලා පේනවා ඔයා අර අසරණ මෙසීදාගේ දුව කියන කමතක කරන්න එපා හ්ම් ඔයාට ඒක අමතකලා නැහනේ
ඔන්න ඔන්න ඉතින් කඳුළු පුරව ගන්න හදන්න එපා. ඔයත් හරියට වාගේ අක්ක වගේමයි. මම මේ ඔයාගේ හොඳටමයි මේක කරන්න හැදුවේ. ඔයාට කොහොමත් අම්මා තාත්තා කින දෙන්නම ඇත්තේ නෑනේ. මම කිව්වේ ඔයා දැනගන්න ඕනේ ඔළුව නවාගෙන බිම බලාගෙන ඉන්න විදිහ ගැන. නැත්තම් ඔයාගේ අක්කා වගේම ඔයාටත් වෙයි ගොඩාක් ප්‍රශ්නවල පැටලිලා ඉන්න. එයාලා කට්ටියට මොන දේ ඉතින් ඔයාට අමතක නැහනේ. උෆා. කොහෙද මේ හෙඩිය ගිහිල්ලා තියන්නේ? මගේ ටීවී ෂෝ එකක් දැන් පටන් අරන් ඇත්තේ. හෙඩියත් මෙහෙනවද? ඔව්. එයාත් මෙහෙනව තමයි. ඔයා හිතුවේ මම විතරක් ඔයාවයි මල්ලිවයි බලාගනී කියලාද? හෙඩිය ඔගලන්ව බලාගනි. මං ඉන්නේ එක කරනවද කියලා බලන්න. ඔය පාඩම් කරන්න. ඔයාට පුළුවන් නම් මේකේ සද්ද පොඩ්ඩක් අඩු කරන්න. සද්ද අඩු කරොත් මට ඇහෙන්නේ නැහැ. නියමෙට පාඩම් කරගන්න පුළුවන්. ඒකනේ ඇත්තමයි ටොප් රැක් මේක නම් නියම ක්ලැසිකල් නයිට් එකක් එහෙම නේද ඒක එහෙම වෙන්න ඕනේනේ ඒත් නෙරිමන් මැඩම්ට බොරු කියපු එක නම් මට හිතට හරිනෑ වගේ යන්නේ ඇත්තමයි මට නම් එහෙම කිසිම දෙයක් හිතෙන්නේ නෑ ෆෙරිදා අපි ක්ලබ් එකට එනවා කියලා කියන්නත් බෑනේ එතන බුස්සත් හිටියනේ ඒක නම් ඇත්ත ක්ලබ් කියන වචනේ න අපිට කියන්න බැරි ඒකනේ ඒකනේ එහෙනම් අපි ඩාන්ස් දැන්ෝ අපිට විතරක් කෑ ගහන්නේ. අපි විතරද මේ ගෙදර හැඩි කරන් ඉන්නේ? ඔව් එයා විතරයි. මට නම් ඔයාගේ පස්සෙන් හැම වෙලේම ඉඳලා මේව සුද්ධ කරලා මෙපා වෙලා තියෙන්නේ දැන්. ඔයා උදේට කන පිඟාන පව හොදන්නේ මම. තේරුණා රීති. එහෙම කරන එක නවත්තන්න.